ಇವತ್ತು ಸರಣಿಗಲ್ಲಿ ಇವತ್ತು ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ ಪೇಲ್ ರೇವ್ಡಲ್ಲಿ ನಮ್ಮ ಡಿ ಕೆ ಶಿವಕುಮಾರ್ ಒಳ್ಳೆಯವರು ಇಡೀ ಸುರೇಶರು ಇಡೀ ಬೋರ್ಡ್ರಿನಲ್ಲಿ ಚಿನ್ನಸ್ವಾಮಿ ಗ್ರೌಂಡ್ ಹೆಸರಾಗಿ ಹತ್ತಿಲ್ಲ ಯಾರು ಕಟ್ತೀಯ ಸೆಲ್ಲಂಕರ್ ಅದೇ ಚಿನ್ನಸ್ವಾಮಿ ಗ್ರೌಂಡ್ ಆರ್ ಸಿ ಬಿ ಪಾರ್ ಹಿಟ್ ಮಹಾಳುಗು ಮೇವಣ ಗಾಕ್ಯಾ මම ඒක ගණන් ගන්නෑ. කොහොමත් මම පන්සල් යනවා, පල්ලි යනවා, ඊට පස්සේ කෝවිල් හැමෝම කෝවිල් යනවා, මුස්ලිම් පල්ලියට යන්නේ කොත් එතෙන්ට යනවා. අයිබෝවන්, අපි ඉන්නේ ඉන්දියාවේ බැංගලෝර්. අද උදෑසන මසල් ෆ්‍රයි කරගන්න. මම අපි මීට කලින් දවසේ කතා කරා. දැන් මේක බිල අපි යනවා අද පල්ලි. අද පල්ලියක් තියෙනවා මේ බැංගලෝර් වල සහ චින්නස්වාමි ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. ඒ පැතර යන්න හිතයි. පැතර දැක්කට කේල් ගොලේ ඉබේට කන හිට වෙනවා පාර හිට වෙන ඉබේට කන. Good morning bro. Very good morning. How are you? පිටිපස්සේ වීඩියෝ සෙට් එක බලාගෙන ඉන්නවා. I am in Karnataka. Bangalore. Karnataka. කර්ණාටක කර්ණාටක මේ මසාල චායකනේ එනට ඊයේ මීට වඩා පෝර්තනේ දිසිස් නෝමල් චායි නෝමල් චායි මසාල චායි නෝර්මල් චායි මසාල චායි නේ නෝමල් චායි මසාල චායි මීට වඩා පොඩ්ඩක් Nepal. Nepal, yes. How do you do? I am vlogger. Vlogger? Also you, Nepal? Nepal. Yes, next year I will come to Nepal. Yeah. Working in India? Where from? Sri Lanka. Sri Lanka? Sri Lanka. You know Sri Lanka? ನಾನೆಲ್ಲ ಮಾತಾಡ್ತೀನಿ. ಇವತ್ತು ಸರಣಿಗಲ್ಲಿ ಇವತ್ತು ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ ಪೇಲ್ ರೇವ್ಡಲ್ಲಿ ನಮ್ಮ ಡಿ ಕೆ ಶಿವಕುಮಾರ್ ಒಳ್ಳೆಯವರು ಇಡೀ ಸುರೇಶರು ಇಡೀ ಬೋರ್ಡ್ರಿನಲ್ಲಿ ಮುನಾಕಿ ಏನು ಕೇಳಿದ್ರಿ ಹಿಂಗ ಒಳ್ಳೆ ಆನೆ ಪಲ್ಲ ಐ ಡೋಂಟ್ ನೋ ಎನಿಥಿಂಗ್ ಮುನಾದಿಗೆ ಏನದಲ್ಲ ಪ್ರಿಯಾಂಕಾ ಗಾಂಧಿ ಪ್ರಧಾನಿ ಹೋಗಿ ಪ್ರಿಯಾಂಕಾ ಖರ್ಗೆನೆ ಪ್ರಿಯಾಂಕಾ ಚೋಪ್ರಾ ಬಾರಪ್ಪ ಈ ಕಡೆ ವ್ಯಾಪಾರ ಮಾಡಲಿ ಬಾರ ಈ ಕಡೆ ಈಗ ಪೊದಿಚೇನ ಬಗ್ಗೆ ರಾಹಡಿ ಏನಾಗ අපි යන්නේ නම් ඉස්සරහට බලමු ඊළඟට අපි නතර වෙන්නේ කොහෙන්ද කියලා. පාර පැන ගන්න අමාරුනේ. සෙට් එකක් ඉන්න. නේපාලින ඕගොල්ලෝ පොඩි පොඩි ජොබ් කරන ඇද. You contact me after searching. Okay, bye. God bless you. Nice to meet you. Okay, me too. Nepal kollu tika. Nepal minissu maharama hondai ema ahala thiyena. Taru kere.
මගේ මොනාද මේ හරියට පවුනියම් පොඩි රස්සා කරන පොඩි කොල්ලනේ ඕවිදින් ඇවිල්ලා ඔව් මේ උණ්ඩ දින්පස්සේ දිනා වගේ ඔව් නේ ආ ඉන්ටර්නෙට් ප්‍රශ්න ආව දෙන්නේ ඔන්න අපි ආවා IPL මැච් එකක් බලන්නම නෙමේ චින්නස්වාමි ග්‍රවුන්ඩ් එක ඉස්සරහින් ඇතුළේ අර කට්ටිය සෙල්ලම් කරන අපිට නම් යන්න බැරි ඇතුළට එහෙම යන්න බෑ මේ මේ චින්නස්වාමි ග්‍රවුන්ඩ් එක ඉස්සරහින් ග්‍රවුන්ඩ් ඉස්සරහින් අපි අහලා බලමු ඇතුළේ යන්න පුළුවන්ද Brother, we can't enter. No? To see stadium, no? Janda denne athurata. No, we are Sri Lanka. Main gate 12. Okay, thank you. Gate number 12 ඉන්න ගිහින් බලන්න ගෝ. ගිහින් බලමුනේ. බලමුනේ පොඩි chance එක ගන්න. මේ බලන්නකෝ. බෝ ගහක්නේ. මේ හරි විසිරි කරලා මැච් දවස් වල මෙයා පිරලා යන්නේ චින්නස්වාමි මේ හැපද ග්‍රවුන්ඩ් එක චින්නස්වාමි ග්‍රවුන්ඩ් එක මේ මැච් එක බලන්න ඉන්න දැන් අපි දන්නා මම නම් ලංකාවේ ඉන්න දවසේ මැච් එක තිබ්බ චින්නස්වාමි හරි කොහරි අනිවාර්යෙන් මේ ඇතුළේ ග්‍රවුන්ඩ් එක යමු ගේට් නම්බර් 12 එකට ගිහිල්ලා බලමු අපිට චින්නස්වාමිගේ අඩුව පොඩ්ඩක් නිකන් ඉත්තක් බලා ගන්න තිබ්බ නැති නේ ඉන්දියාවට එල චින්නස්වාමිගේ ඇතුළට ගියා යන්න කොච්චර වේගද මෙලද අපේ කට්ටියත් ගහමු ග්‍රවුන්ඩ් එක පට්ට මේ හරිය යංග ගේට් නම්බර් 12 එකට ට්‍රයි ගැදෙමු ඇතුළට යන්න බෙන්ගලෝර් මේ ග්‍රවුන්ඩ් එක ඇතුළට යන්න දෙන්නේ මේ අපි එළිය ඉන්නේ ග්‍රවුන්ඩ් ඉස්සරහින් ගේට් 12 එක මෙතන තමයි ඇතුළට යන්න තියෙන්නේ ඇතුළට යන්න බෑ මේ ඔෆිෂල් ප්ලේස් ඒ ප්ලේස් ලයින් එක ඇතුළට යන්න මෙතන තමයි මෙතනදා ප්ලේස් එක ඇතුළට යන්න ගේට් 12 චින්නස්වාමි ස්ටේඩියම් ගේට් එකේ ප්ලේස් ලා මෙතනේ වී ඔන්න අපි එතෙන්ටම ආවා ඉතින් ග්‍රවුන්ඩ් එකට යන්න දෙන්නේ අම්ම මේදී RCB ආයෙත් අතහගාරය අතහලු මෙයා කරු මොනාද ග්‍රවුන්ඩ් ඇතුළට යන්න දෙන්නේ නමුත් අපි පොඩ්ඩ මේ වටේ යනවා ඉතින් ග්‍රවුන්ඩ් එකට අර බෙද අපේ ග්‍රවුන්ඩ් එකේ පේනවා මම පොඩ්ඩක් ඇවිල්ලා බෝ වටේ ගිහිල්ලා හරි යනවා මේ ප්‍රැක්ටිස් කරන කොල් දැන් මෙතන මේ නෝමල් ට්‍රැෆික් එකක් තියෙනවා මේ මෙතන දැන් මෙහෙම නම් normal traffic එකේ match දවසර කොහමද? දැන් කර්ණාටක කර්ණාටක එළ භාෂාව කර්ණාටක පෙන් ග්‍රවුන්ඩ් එක. ඉතින් මේ ග්‍රවුන්ඩ් එකත් තමයි. බල්ල වැවුණා. මේ බල්ලුට වෙනස් නේද? නෑ නේද? අමුතු. ක්‍රියාන්නේ RCB CSK. හරි නං. අපි ඉන්නේ ග්‍රවුන්ඩ් එක ඉස්සරහ. මේ ඔන්න චින්නස්වාමි ග්‍රවුන්ඩ් එක ආව කනක. මම දෝසක් කන්න. චින්නස්වාමි ග්‍රවුන්ඩ් එක ආයලා බිරියානි පයන. වෙජ් අපි මංගත්ත දෝසක බලමු දෝසකෙන් ටෙට් ටික වෙලා ඔකයි එදගා ඉන්නවා මෙන්න දෝසේ මේක කණ්ඩ තියෙන මෙන්න දෝසේ පාරින්දා මේකට පෙන්නන්න දෝසේක වා
කඩලයි සම්බෝල තියෙන දෝසෙක තියෙනවා මේ දවල් වරුවටවත් රැටවත් හරියට අනම්මනන්නේ කෑවේ මේක බඩට යද්දි නිකන් අමුතුයි පාර හිටගෙන නේ මහලුකු මේවනේ ගහක් යන දෙවන ආදේ ටීත් තියෙනවා පානි නැද්ද නෝමල් ටී නේ වතුර දෙන්න වතුර දෙන්න විතරක් නැද්ද අනේ වතුර ගන්න අපි පරිදි නැද්ද නියමයි නියමයි ගෑම අත දෙවනා වැඩි 10ට හෙවනේ මේක මේ මාළු කිරි කරා කරා ආයෙකද බදලා දිය දෙවිල මේක බදලා දෙන්න ඔබරි ඔන්න ඉතින් මේ ඔයාලට ඉන්දියාවේ ඇවිල්ලා රවුමක් ගහන්න පුළුවන් වෙන්නේ ඉතින් මම තොරතුරු දීලා තියෙනවා. ඔය මම මේ නෙලාගේ ඉන්නත් පුළුවන්. මේ ගොඩාක් කට්ටිය නම් එකගෙන ඇවිල්ලා මේ ට්‍රැවල් මොනවාද ඒ සීන් කරන්න නම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ඔය නිකන් ෆැමිලි එකක්. ෆැමිලි යාළුවෝ ටිකක් ඒ වගේ ඉතින් මම එන එදාට ඉතින් පුළුවන් වෙන්නේ නැහැ. මේ කන්ට්‍රෝල් එක දුක් වෙනවා මන් දන්නේ දෙයියනේ කන්නම් පුළුවන් ඉන්දියාවට පස්සේ අපි බත් එකයි ටෝස් එකයි ටී එකයි ගත්තේ කීයද 65 65 රුපියල් 65යි මේ මෙහෙ තියෙන මේ ෆෝන් පේ පේ සිස්ටම් මේක අපිට නැහැ ඉතින් ගොඩ දෙනෙක් මේක හරහා තමයි ගෙවන්නේ ලාංගිට ඇප් එක දාලා බෑග් ගොඩ කනෙක්ට් කරලා තැන්ක්ස් ඔකේ තමයි දැන් හදන්න මේ මෙතන සිංහස්වාමි ග්‍රවුන්ඩ් එක එහා පැත්තේ ග්‍රවුන්ඩ් ඉස්සර එන්නේ ලොකු 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 තැන් දින ලැම්බෝර්ගිනි එක දිනනවා ටාටා එක යන් යන් ආයි ග්‍රවුන්ඩ් එකේ පැතර අපි දැන් යනවා පල්ලියක් තියෙනවා මෙහෙ එතනට ඔලව එක්ක යන්න අපි යන් දැන් පල්ලි ගාවට බලන්න ට්‍රැෆික් එක මාරින් එහෙම ජින්නස්වාමි ග්‍රවුන්ඩ් එක RCB RCB යන වාහන සෙට් කොට නේ අපි දැන් චින්නස්වාමි ග්‍රවුන්ඩ් එක පැත්තෙන් යන ගමන් ඉන්නේ බලන්න මඩ පිටු දෙන ට්‍රැෆික් එක කොහොමද වැඩ රැඳෙන්නේ උදේ 8:40ට වගේ වෙලා ඇති වෙලා අපි උදේට කෑවා දැන් මේ පල්ලි හොයාගෙන යන ගමන් ඉන්නේ හෙල්මට් දාන්න හෙල්මට් දාන්න හෙල්මට් දාන්න නැති හෙල්මට් දාන්න යමති නම් දැම්මා අකමැති නම් නොදා හිටියා එච්චරයි ග්‍රවුන්ඩ් එක අර පැත්තෙන් පේනවා මේ වගේ ඇති පොඩක් අරිසම යන සමහරක හෙන්න ජරාව තියෙන හොඳ කල්පනාව යනවා බිම බලන් යද්දි ඉතින් කොයි පැත්තටද පයින්න ඕනේ මෙරිය මට දරිහයි
එකතර බණිකු බා. ඒක සද්ද බයිහිතන අර මේ ලාම්මක් වදිනවා ඒ ගෙදර. ගෙදර ඉන්න කෙනා ලාම්මක් වදිනවා වගේ ඒක සද්ද. ඔන්න මෙතන පිටස්ස මෙඩිකල් කොලේජ් එකක් තියෙන්නේ. අපි විනාඩි 15ක් විතර ඇවිදගෙන ආවා චින්නස්වාමි ග්‍රවුන්ඩ් එකේ ඉඳන්. චින්නස්වාමි ග්‍රවුන්ඩ් එකේ දකුණු පැත්තෙන් කෙලින්ම ආවා ඉස්සරහට ඇවිල්ලා. වමට හැරුණා. වමට හැරලා කෙලින්ම ආවේ. කෙලින්ම එද්දි පල්ලි දෙනා මෙතන. අර මේ සපොත්තු තිබුණා. පල්ලි ඉස්සරහ. සපොත්තු වල්චර් පොරවා තියෙනවා ඒක දේවල් තියෙනවා. වර්ග වර්ග ගොඩක් තියෙනවා. මෙතන මේ මෙතන කෝවිලක් තියෙනවා. කෝවිල ඉස්සරහම අර පල්ලි. අපි දැන් යන්නේ පල්ලියට. මයිදන පල්ලියට මෙතනින් හරි මේ පැත්තෙන් හරි තමයි යන්න ඕනේ. ඉතින් මේ වගේ රටකත් අපේ පල්ලියද කිති පට්ට සන්තෝෂයි. දැන් මම කෝවිල් ගියා. අවදාන කෝවිල් වලට ගියා. ඊට පස්සේ පන්සල් න හම්බුනේ. ගොඩක් කෝවිල් වලට ගියා. අපි මෙතන මේ කෝවිලක් තියෙනවා. ඉතින් ඒ වගේම මම ඉතින් ඕන දෙක තැනකට යනවා. පන්සල් පල්ලි කෝවිල් ඕන තැනකට අපි යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ආගම් ભેදයක් නැහැ. මම කතෝලික. හැබැයි ඉතින් ඕන තැනකට මම යනවා. හැබැයි මම වඳින්නේ මේ ජේසුස් විතරයි. ඒක ස්ථිරයි. මොකද ඒක අපේ ආගම හැටියට අපිට අපේ හිස නමන්න පුළුවන් ජේසුස් විතරයි. ඒක තියෙනවා. එච්චරයි. එතනින් එහා වෙන කිසිම එකක් නැහැ. ඕනම පල්ලියකට පන්සලකට යනවා මල් පූජා කරනවා කෝවිල්ට ගියාම මම සින්දුර ගා ගන්නවා ඒක no problem. මෙතන පල්ලි. හරියන්නේ නැහැ නේ. මෙතන සෙන්ට් මේරිස් චර්ච් එක මේ එක බැසිලිකාව බංගලෝර වල. අපි යම් මම දන්නේ අතල වීඩියෝ කරන්න දෙයිද කියලා. නමුත් අපි උත්සාහ කරනවා අතලට යන්න. ඔන්න අපි බංගලෝර වල සෙන්ට් මේරිස් බැසිලිකාවට ඇවිල්ලා ඉන්නේ. මේ දෙවන නෑනේ පල්ලිය. ඉතින් අපි අතලට ගිහලා වරසන් කියලා. ඊට කලින් මම වලට පොඩ්ඩක් පෙන්නන්නම්. ඇතුළට යනවා අර පැත්ත යනවා මෙහෙම වෙලක්කන්නේ මෑණියන්ගේ වෙලක්කන්නේ මෑණියන්ගේ පල්ලිය ඇත්ති වෙලක්කන්නේ මෑණියන්ගේ පල්ලිය ඇත්ති මේ බැංගලෝර වල කර්ණාටක
පැමි අඳලා යරුවන් හරි සබත් දාගෙන ඔන්න ඉතින් පල්ලි ගාව ඉන්න පල්ලි ඉස්සරහනේ අව ලේඩි ඔෆ් ගුඩ් හෙල්ත් ප්‍රේ ෆෝ අස් ආරෝග්‍ය මාතාවන්ට කැප කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ ආරෝග්‍ය මාතාවන්ට කැප කරව පල්ලි ඕන තරම් තියෙනවා ඉත සාන්ති තෙරේසා මෞතුමී කල්කොට එයාගේ මක්කරි මතර බිල්ඩින් එකක් එයා වෙනුවෙන් හදපු මේ තුමිය ගොඩක් මේ ගොඩක් සේවයක් කරානේ දුප්පත් මිනිස්සුන්ට ඉතින් ගොඩක් සන්තෝෂයි ඉන්දියාවට ඇවිල්ලා මට පල්ලියෙන් හම්බෙච්ච එක දෙන්නේ ආගම් අතර ભેදයක් නෑ මගේ කලින් වීඩියෝ එකේ කෙනෙක් කියලා තිබ්බා ඒ පන්සල් යන්නේ කතෝලිකයි කියලා මම ඒක ගණන් ගන්නෑ කොහොමත් මම පන්සල් යනවා පල්ලි යනවා ඊට පස්සේ කෝවිල් හැම්බුන කෝවිල් යනවා මුස්ලිම් පල්ලියට යන්නේ කොත් එතෙන්ට යනවා මම දන්නේ මුස්ලිම් පල්ලියට මම තාම ගිහිල්ලා නෑ අතුලකට යන්න ආසයි නමුත් එතන කොහොම සිද්ධ වෙන්නේ කියලා දන්නේ නෑ කවුරු හරි මට එන්නේ කොත් අනිවාර්යෙන් මම යනවා එහෙම වෙනසක් නෑ ඉතින් ඕන ආගමක් සමානයි කොහොම මැරෙන්නේ මිනිස්සු මම මොන එහෙකටද බොරුවට මේ ආගම් වලට මරාගන්නේ දෙයියෝ වන් දෙවන වාසය කියලා දින හැමෝම හොඳින් ඉන්නවා අනිත් අයට ප්‍රේම කරන්න ඕන කාටවත් කරදර කරන්න ඕන තමන් තමන්ගේ පොඩි ජීවිත තුන එච්චරයි පේන පල්ලින් එලියට යනවා මොනා මොනා හරි ගන්න ඕන අපි අදවසේ එයාපෝට් යනවා ඊළඟ වීඩියෝ එකෙන් බලන්නකෝ අදරේ අපි නයිට් එකක් ගහන්න එයාපෝට් එකේ ඉන්න ලහිරුවත් එක්ක අයියේ අදරට එයාපෝට් එකේ මලගයකු කඩ පට කීටක්ස් ටිකක් තියෙනවා මට නැති වැඩක් නැහැ මාර ඔන්න මහින්ද රොකින් කීටක් තියෙනවා 8000ක් තියෙනවා 3500 මේපල් බ්‍රදර් රොකින් දෙය ඔව් හිස්සක් අපිට මේ ආපහු චින්න ස්වාමි පැත්තට යනකම් පයින් යන්න ඕන ඉස්සරහට